පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නායම් අවධානම් පවතින ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායම් පූර්ව අනතුරු දැනුම් දීමේ නිවේදන අද නිදන උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අදියර 1 යටතේ විමසලිවත්ත සිටින ලෙස දන්වමින් කොළඹ මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක් සඳහා නිවේදන නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වමින් නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් නිවේදන නිකුත් කරනු ලැබුවා. මේ වන විට අවධානම් සහිත ස්ථාන පිළිබඳ ස්ථාන 45ක් මේ වන විට අපට වාර්තා වෙලා තියෙනවා. ඒවායින් 37ක පරීක්ෂණ කටයුතු නිම කරලා වාර්තා නිර්දේශ ඇතුළත් වාර්තා නිකුත් කරලා තියෙනවා. කඩුගන්නාවේ අවධානම්ව පවතින ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවීමෙන් පවතිනවා. ඒ සඳහා ආරක්ෂිත වැටවල් මේ වෙනුවට ඉදිවීමෙන් පවතිනවා. ඉදිරියේදී අවශ්‍ය වුණොත් ඒ සඳහා ගල් ඉවත් කිරීමේදී ජනතාවට අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ගය වසා දැමීමට සිදුවුවොත් ඒ බව දිස්ත්‍රික් ලේකම්තුමා සහ මාර්ග සංවර්ධන අධිකාරී මාර්ගයෙන් ජනතාව දැනුවත් වීමට කිරීමට කටයුතු කරනු ලබනවා. නෑ, දැනට මූලික කටයුතු පමණයි. ආරක්ෂිත වැටවල් ඉදි කරනවා, ඉදිරියටම පාදිනවා. තාම පිපිරීම කටයුතු සිද්ධ කළා නැහැ. ඒක රසායනික ක්‍රම පාවිච්චි කරලා තමයි පුපුරවන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙදී ගොඩාක් දුරට මාර්ගය දෙසට බලපෑම අවම වෙන මට්ටමින් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බව කල්ඇතුව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන් මේ දවස්වල අනතුරුදායක ප්‍රදේශවල ජීවත් වෙන, අනවසර ඉදිකිරීම් වල ජීවත් වෙන ජනතාව විශේෂයෙන් අවධානය සිටිය යුතුයි. බෑවුම් ආශ්‍රිතව සහ විශේෂයෙන් නිර්මාණය කරන ලද කණ්ඩි ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව මේ සහ විශේෂයෙන් මාර්ග භාවිතා කිරීමේදී, කඳුකර මාර්ග භාවිතා කිරීමේදී කණ්ඩි ආශ්‍රිතව නායම් අවධානම් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙන බැවින් අවධානයෙන් සිටින ලෙස දන්වන්න කැමතියි. ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී